ජීවිතය කියවීම මහචර් සරත් විජසූලිය මීරපතා අද මරපතාආදර ලපලන පග යිබුවන් අදත්ත බලාපොරොත්තුවෙන්නේ සාහිත්‍යයෙන් ජීවිතය කියවීමටයි. පසුගිය සතියේ මම සිල්ගුණසිංහ විසිම් රචනා කනලද හෙවනැල්ල නවකතාව මුල් කරගෙන අදහස්කීපයක් ඉදිරිපත් කළ. ඇදි මූලික වශයෙන් අවධානයොමු කළේ නවකතාවක භාෂාරීතිය සම්බන්ධව. කටවාහරෙන් රචනාකිරීමේ පුරෝගාමියෙකුඌූ ලේකකේකු තමන්ගේ අභිමතාර්ථය මුදුන් පත්කර ගැනීමට ඒ ව්‍යවහාරය ඉවාාල් කරගත්ත අන්දම එත් එක්කව මම අවධහරණය කළා මෙ නව කතාව සංකීර්ණ නව කතාවක් කියලා මනුෂ්‍ය ජීවිත එමනත්නම් මිනිස් සිත නිරූපණය පිළිබඳ ලියවෙච්ච වෙසෙස් නවකතාවක් කියලා වගේම සඳහන් කළයක වි්ඥානධාරාරීතියෙන් රචනා කෙරුණු නවකතාවක් බව. දැම්ම කතා වස්තුූ අරගෙන බලනකොට අපිට මේ කතාවස්තුයෙන් මොනවිදිී ජීවනාත්දැකීමක් ලබා දෙනවාද. පාටකෙක් මේ නව කතාව කියවීමෙන් ලබන ජීවිතාවබෝධය කුමන්ත. කිසි සේත්මාපි ඉතන්නට උපකල්පනය කරන්නට හොඳ නෑ ජිනදාසට අත්වෙච්ච ඉරණම සෑම තරුණයකුටම අත්වෙනවයි කියල්. හැබැයි අප එක දෙයක් තේරුම් ගන්නට ඕනේ. ජිනදාසට අත්වෙච්ච ඉරණමට අදාල පදනම. ඒ පසුබිම අපි යම්කිසි කෙනෙක් අපි හිතමු දරුවෙක් කියලා එම දරුවෙක්කුව හදා වඩා ගැනීමේදී හ කරගන්නට හොඳනෑ හැම දරුවෙක්ම වැඩුණු මිනිහෙක් බවට පත්වෙනෝ ඔහුට මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්නට නම් ඔහුගේ හැගේම් දැනීම් ස්වාදීනව විකසිත වෙන්නට ඕනෙ ඔහුට ජීවිතයේ පිළිබඳ තීන්දු තීරණගන්නට පුළුව අංකමක් තියෙන්න්නට ඕනෙ ආත්ම විශ්වාසයක් තියෙන්න්නට ඕනෙ තමන් හාත්පස පරිසරය අවබෝධ කරගන්නට ඔහොට පුළුවන්කමක් තියෙන්න්නට ඕනි. ඒ පරිසරේ අවබෝධ කරගන්නට ලැබෙනාවකාශය තුළ ඔහුතුල තිගැස්මක් ඇතිවෙනවා නම් බියක් ඇතිවෙනවා නම් සම්මත සදාචාරමනුම් දඩුවලින් ඔහු වෙහෙසට පත්කරනව නම් ඒ ඔහුගේ පෞර්ෂයට බලපානෝ. මේ නවකතාවෙන් අපිට ඉතාම සියුම් යථාර්ථයක් අත්නිදින්නට ඉඩ හසර අත්කර දෙනවා. මන්දැම් මේ නවකතාවේ සංකීර්ණ තත්ත්වය පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්නට කැමැති. මවත් සමඟ වැඩුණු ජිනදාස, පන්සල සෙවනේ ශික්‍ෂණයක් ලබපු ජිනදාස, විෂවිද්‍යාලයටාවට පස්සේ නිදහසේ ජීවත්වන තරුණ තරුණියන් අතරේ එක්තරාකාරයකට මම්මුලාාවෙච්ච කලබැගෑණියයට පත්වෙච්ච ජිනදාස ගැන. මේ එක සිියුම් අවස්ථාවක්. විජේපාලගේ සරදම්මලට ජිනදාස කැමති නැති වුනත් ඒ හෙළිකිරීමට කැමති නැතිවීිය. විජේපාලකිවවයේ විහිල්ුවට නමුත්තේ ඇත්තය. විශ්වවිද්‍යලයේ සමාරය කලාකාරවේශයක් කාරුඩ කරගන්නේ සිදුක මඩුරගැනීමෙන උන් දන්නාදේකුත් නැත නො දන්නාදේකුත් නැත ලෝකේ ඕන ෑැම දෙයක් ගැන කතාකිරීම ටෝන්ට පුළුවන ධර්ශනකයන් මෙෙන් මහ පැසනු දෘෂ්ටයක් ප්‍රකාශකරමින් වාදවිවාද කිරීම ටෝන් බොහොම සමත්තුවිය ඔන්ගේ කාලයෙන් වැඩි කොට්සක්ගෙ වෙන්නේ දෙේවැෙනනි වාද විවාද වලිනි. විජේ පාලකීදේ සැබෑ බෝජිනදාසධනී ඒත් තමාඒ ගනයට නොවැටෙන බවදහ දනී. පොත්පත් කියවන්නේ සාහිත්‍යයට ඇතිල් ලැදිකමනිසාය. ඉංග්‍රීසි නවකතා කවි දෘෂ්්‍යකාව්‍යයාධියයට මේ අවුඩුදු දෙකට කොච්චර කියවන්න නැද්ද ජිනදාාස නොකිය වූ උසස් සාහිත්‍ය කෘතියකැයි කිය හැකි එකද පොතක් නැතයි කියිය හැකි තරම්ය. පැරනි සිංහල පොත් කියවීම දැන් ොහුට අමතක වී ගොස්ය. ඒවා මොන බොරු විකාර පොත් බන බන කාටදොය හැටි බන ඕනේ. ංහල මිනිසුට වෙලා තියෙන්නේෙ බනදහම් වැඩිවෙච්චේක තමයි. පිරිස්තේක ඔප්ප් දෙකුත් සිකරට දෙකකුත් ගැනැවිත් මේ සෙවඩින් තැබීය. විජේ ජිනදාස දැන් කුණු හරපු පොත් කියවන්න බොහොම මාසයි කියමින් අසල මේසේ වාඩිවී සිති ජයිසේ කර ජිනදාසගේ මේ සේ ළඟටාවේය තමන්ගේ වැඩක් බලාගන නැතුව ජයිසේකර අපේ වැඩවල ටැඟිඩිහන්නන්නේෙ මොකටද කාලකන්්‍යය ඌට තියෙන මාරුව. කෝොමත් තමුස දන්න මේවා කගුණුහරපයි කියලායි ජිනදස ජයිසේකර දෙෙස ශ්‍රවා බැලුවයේ. ඇයි මං කියවලා නැතේ කියලද තමුස හිතංගන්නේ. ඕක තමයි තමුසලගේ හිතේ තමුසල විතරයි කියවල තියෙන්නෝවා. ඇැබැයි තමුසල වගේ අපි පිස්සු වැටෙන්නේ නෑ. ජයිසේකටට මේ තරම් නගින්න්න හේතුව කුමක් දැයි ජිනදසටුවත් විජයේ පාලටවත් සිතාගතනු හැක. එනම් තමුස කියවන්න නැත්තෙ කුණහරප හිතකින් යයි ජිනදස ජයයිසේකර පුච්චන්න මෙෙන් බැලවේය. ජිනදසගේ හිතේ පුරු ගහනකේන්තිය විජේ පාල්ට හොඳින් පෙනිය. කොයි හිතැන් කියගුවත් කුණු හරපමයි. තම්ස කියවන වැැත්තේ බෝධි සත්ව හිතකින් වෙන්න නෑති. ඇ හෙල් වැල්ෙෙන් ඉන්න වේස ගෑනුන්ගේ විත්ති උල්ලඟට ගේෙල්ල කොරන කියනේවා කුණු අර්බනෙවෙයිද. ඇතින් මොක දේවා ගැන ලිව්හමතියන වැද ජීවිතය කියන්න ඕවන්නේ ඒවා කරන්න හොඳයි කියන්න නරකයි. මසෙල වගේ උපාසකಯ ය ගෑනු පිරිම සම්බන්ධය ය තරම් ಹොද ැටටಡ ಲලකන්නේ ಹොර විතරත් නොවෙයි ම කැත දෙයා තිරිසං වැඩ ಕක්ಕුසියට යනවටත් වැඩිය පහත් කැත දෙයක් මිනිස්ು තිරිසන්න නවෙ මිනිස්සු තිරිසනුන් අතරේ තියන වෙනස තමයි ඕවැනි දේවල් රහස කරනයක ඒවා පෞද್ගಗಳික දේವල් ಪොද್ගಳික දේವල් ොකොಡ ්‍රರසිද්ධිය කරන්නේ ජයේ පාලට මේ වාදය විහිදුවකි. ටහිතෙන්නේ ජනදාසත් ජයසය කරත් දෙන්න මම මෝඩ පිස්සන් කියාය දැම් මේ ජිනදාස මහුණ දෙන අත් දැකී දැහු මේ වෙනකොට විශවිද්‍යාල පරිසරය තුළ යම්යම් විපරිනාාමයන්ට භාජනය වන කෙනෙ. ඔහු අර පැරණි පොත්පත් කියවන වෙනුවට අලුත්පොත්පත් ප්‍රබන්ධ කතාආදිය කියවන්නට පටන් නරගෙන ස්්‍රී පුෘෂ සම්බන්ධතා පිළිබඳ ලියවිලාතියෙන කෘති ඔහු කියවන්නට පටන් නරගෙන්. ඔහුට එක්තරා ආකාරයකට වැටහෙනවා මේ මනුෂ්‍ය ජීවිතය සම්බන්ධ මතුපිටින් කිසි සේත්ම දකින්නට බැරිදේවල් තමයි මේවල ලියලතින්නේ. ඔහු ඒ වටාසක්ත වෙනවා. ඔහු නොතිත්තාශාවෙන්න්නේවා කියවනවා. එවක් කියවනකොට ඔහුට තමන් ගත කළ ජීවිතය සහා. මනුෂ්‍ය ලෝකේයට ආවේනිික සිතුම් පැතුම්වලින් යුත්ත ලෝකය අතර විශාල අන්තරයක් දැනෙන්න්නට පටන්ගන්නෝ. ජිනදාසට මේක කළමනාකරණය කරගන්නට බැරිතරම් සංකීර්ණ එකක් බවට පත්වෙනවා. ඇයි ඔහුට එහෙම වෙන්න. ඔවුට මැදහත් සිතින් එවක් කියවලා විනිශ්්‍යයකට එළබෙන්න්නට බැරිවෙන්නේියයි. ඔහු ජීවිතයේ සම්බන්ධ ඊට වඩා වෙනස් ශික්‍ෂණයක් ලබපු කෙනෙ. ගමේදී. පන්සලේදී අම්මගේ රැකවරණය තුළ. මෙන්න මේ නිසා ජිනදාසට මේ අලුත් ලෝකයේ තුළ ස්වාදීනෝ දෙපයින්නැගේී සිටින්නට පුළුවන්කමක් ලැබෙන්න්නේ නෑ. මෙතනින් කතුරයක් මතුකරන දේ තමයි ඕනෑම පුද්ගලයකුගේ ජීවිතයේ පසුබිම තමන් හැඩුන් වැඩුණු පරිසරය. ඔෝගේ මනසට කරන බලපෑම් එක වෙලාවකදී කෙලවරවෙන්නේින හැ. නතරවෙන්නි නැහැ. ඒ සංකීර්ණයි. මේක ලාංකය සමාජයේ විෂයයේ එක් තරා ධර්මතාවක් හැටියට හඳුන්වන්නට පුළුවන්. දැම්මං නවකතාවේ අවසාන භාගයෙන් පොඩි කොටසක්කිදිරිපත් කරන්නට කැමති මේ ජිනදසගේ චරිතය මොන ආකාරයට ද තිගැස්මකට ලක්වෙන්න කියන එක තේරුම්ගණ්ඩ අවසරයක් ලැබුණු හැමවිටම ජෑරත්නගේ ගෙදර හවස්කාලයේ ගතකිරීමට ජිනදස බේවින් කැමතිය මක් නිසාධයනු ජිනදාසටම සිතා ගතනු හැකිය ජිනදස ජෑරත්න ටැලුම් කරන බව සැබෑය අංකල් වීර සේකටත් වඩා ජෑරත්න ටැලූම් කරයි සමහරවිට වීර සේකරට ඔහුවනු කම්පා කරයි. ජයරත්න කරේ ජිනතාසගේ සිතතු ලැත්තේ ගුරුවරේකුට වැනි සෑලකිල්ලකි. වීර සේක්‍ර ඇසුරු කිරීමට වඩා ජනදාස කැමති ජෑයරත්නැසුරු කිරීමටේ. ජිනදාසගේ හොඳ මිතුරා විජයේ පාල වුවත් ජිනදාස වැඩිපුර මැසු කරන්නේ ජයරත්නය. ජෑරත්නගේ ගෙදර ඇති අමුත් තක් නැත. එහෙත් එහි ගියහැම විටම ජිනදාසගේ ඇඟට අමුතු සනීපයක් දැනේ ජෑරත්නගේ ඇගෙත් සීතල හොුණගක් ගලාවිත් තමාගේ ඇගේ හැපෙන්නක් මෙන්න හොට දැනේ. ජෑරත්න දකින්න විට ජිනදාස සැනසුමක් ලබයි. ඔවුගේ වෙහෙසුනු සිත නින්දක් නිදාගනිී හ ජෑරත්නගේ ඇති අමුත් තක්ද නැත. සමහරවිට තමාගේ හිත ෝල් මන් කරන අදහස් අවතාර මන්තරයකින් පලවාහැරීමේ ශක්තියක් ජෑරත්නට ඇතැයි ජිනදාසට සිතේ. දැන් මේ ජිනදාස කියන තරුණයා හුදෙ කලාව, සෑහෙන අරගලයක නිමගන වෙලා ඉන්නවා. ඔහු යහළුමිත්‍රයන් ඇසුරකිරීමේදී යම් ගුප්ත මානසිකත්වයකින් මඩනාලද පුද්ගලේක් බෞව් පත්වෙලා ඉන්නවා. ඕහට ්‍යවෘර්ථව සාමූහික ජීවිතයක් ගත කරන්නට බැරි වෙනවා. ඇයි එහෙම වෙන්න. ඔහුගේ සිතෙහි ස්වාභාවික හැඟීම් ඉපෙදෙනකොට උගේ පැරණි ශික්ෂිත කාරනා එකනි පන්සලෙන් ලැබුණුව වදන්වැෙන්ඩ පුළුවන් මවගෙන් ලැබුණෝ ඕදැන් වන්නට පුළුවන් ඒවා හිත පතුලෙන් අවදිවෙලා ඔහුගේ නැවුම් අදහස් වියකී යනවා. ඒතුළි ජිනදාහස ලබන්නේ එක් තරාකාරේක මානසික පීඩනයක්. මෙබඳු තත්ත්වයක් මනුෂ්‍යයකුට තරුණේකුටට ජීවත්දීමට කිසිසේත් හිතකරයායි. අපට මොහොතකටවත් හිටන්නට බැහැ අපි තේරුම් ගන්න ටඕන මේ විඤ්ඥානධාරා රීතියෙන් රචනා කරපු නවකතා මනුෂ්‍ය ජීවිතයේ අඳුරු අහුමොළු තැන් අපට පසක් කරන බව අපිට ඇසුරු කරමින් හඳුනාගන්නට පුළුවන් හුඟාක් වෙලාවට පුද්ගලයන්ගේ මතු පිට ජීවිතේ ඔවුන්ගේ සිතුම් පැතුම් අපිට හඳුනාගන්නට හැකියාවක් ලැබෙන්න්නේිනේ ට කෙනෙක්කෙක් එකට ආහාරගන්නට පුළුවන්, ගමනක් බිමනක් යන්නට පුළුවං විනෝදවෙන්නට පුළුවන් නොයකුත් දේවල් කරන්නට පුළුවන්. ඒ හැම මොහොතක්ම ඔහුගේ මනසේ ඉප දෙෙන හැඟීම් මොනවගේ ඒවාද. ඒ හැඟීම් ඇතුළෙන් ඔහු අනිකාව විිනිශ්්‍යය කරන්නේ කොහොම්මද. මෙ බඳු දේවල්ල අපට දැනගන්නට පුළුවන්කමක් ලැබෙන්න්නේනෑ. තර මේ විඤ්ඥානධරා රීතිය හඳුන්වා දුන්, පපුරෝගාමී ලේඛකයෝ මනුෂ්‍යයාට මනුෂ්‍ය ජීවිතයේ අඳුරු අහොමුළු තැන් තේරුම් ගැනීමට චිත්ත විපාරයාසයන්ට පත්වීමහා සම්බන්ධ යථාර්ථයන් අවබෝධ කර ගැනීමටත් ලොකු කවුලුවක් විෝර කලා කියලා කියන්නට පුළුවන්. දැන් විශ්වවිද්‍යාලය තුළ ජිනදාසගේ ජීවිතය ගෙවීගෙනයන්නේ හරිම සංකීන්න විදිහට ගෙහැනුළමෙක් එක්ක සම්බන්ධතාවක් ඇති කරගන්නට ඔහුට හිතෙනවා ඒත්ඒේම සම්බන්ධතාවක් ඇති කර ගැනීමට ඔහුට බයක් ඇතිවෙනවා ඇයි එහෙම වෙන්න අපි තැනකින් පොඩ්ඩක් කියවල බලමු කාන්ති මටාදරේද නැත්නම් මායික්ක මෙච්ච රාස්ශරේ කරාවිද ජිනදාස තමාගේ අදහස්වලට බයවිය හිදාගෙන තුඹසිින්න්නේන අයින්ටමෙන් ජිින්දාස තමාගේම අදහස්වලට බයවීිය කාන්තිගේ සිතුම් පැතුම්ම හොට විශ්වාසනැත කාන්තිින්සා තමා අලුත් මිනිහෙක්කුවත් කාන්ති බිදක්වත් වෙන ස්වී නැත ඇගේ නටන මස් හැරුුණුවිට ඇ කළුගලක්මෙන් තදය කාන්ති මට සැලකිල්ලක්නෑ මට ආදරේනං ඇයි කියන්න බැරි අද වෙනකං ආදරේ පේන වචනයක් කියලන හිතේ තියෙන්නේෙ මොනොවාද කියලා බින්දුවක් වත් පෙන්න්නන්නේනේ මම මොනුවකි වුවත් ඒක වෙන අතකට පෙරලනෝ කාන්ති මටාදරේද කාන්ති පමණ ඔහු සමඟ වෙන කිසිම ගැහැනියයක් කුළු පගනොවූවාය හැම දෙනාම සිතුවේ කාන්ති ජිනදාසටාලයේ කරන බවය ජින්දාස සිතුුවේත්තිෙ සේමය තුන් මසක්ති සේතරම් ලග නාශ්‍රේ ක කාති ජින දාසත් එකකි නෙකාට ආලය නොකරන බවසිතිය නොහැක. පන්තිවලට ගියත්තාාවේත් එකටේ ආපන ශාලාවේ දවසින් වැඩි කොටසක් ගෙව්වේත් තිෙදනාම එකටය. පුස්තකාලයට ගිය විටද එක ළඟ පුටු දෙකක් නොති බුණුහොත් දෙදිනාව පුස්තකාලයේ නිවත්ව යති. ඔවු නේතුන් මාසේ ගත කළේ පරෙ ජෝඩුවක් මෙනි. ජිනදාසේ තුන් මාසේ කොතරම් ප්‍රීතියෙන් ගත කළත් කාන්ති ගැනඔහුට තිබුණු බය. දිනෙන් දිනම දියුණු විය. කාන්තිගේ නැත්ත දැනගත යුතුය. කාන්තිට ඇත්ත කිය යුතුය නැත්නම් සැනසීමක් නැත්ත විභාගටතියෙන්නේ තව මාසියයි. දැම් මේ ජිනදාසගේ දුරුවල මානසිකත්වය. ස්වාදීනව හිතන්නට මතන්නට දැරි නොයකුත් රැහැන්වලින් වෙලා තිබන ජිනදාසගේ මානසිකත්වය. ඔවු අසහනකාරයේ තත්ත්යකට පත්වෙනවා. වශයෙන් ඊට වඩා වි්‍යවෘර්ත ලෙස ජීවත්වන පුද්ගලයෝ ජීවිතේ යම් මාකාරයකට ගත කරන අන්දම ජිනදාස දකිනොකොට වේදනාවක් ඔහුට අත්තෙනවා. මොකක්ද මේකට හේතුව මේක ඉතාම සංකීර්ණ තලයකට නවකතාකරුවා අරගෙන යනවා. කොපන මහන්සි වුුණ ජිනදාසට හිතෙක් එක මුතුකර ගැනීම නම් අපහසුය ිනදදාසට ඉවසිය නොහැක්කේ ද හිත එකමුතු කරගත නොහැකිවීමය. කපුුටු රැලකටසූ මස් කැබැල්ලක් මෙෙන් තමාගේ අභ්‍යන්තරයේ කැබෙලි කැබෙලිවෙලට ඉරී යන්නාක් මෙ ජිනදාසට දැනී. අභ්‍යන්තරයේ පමණක් නොව මුළු ශරීරේම කැබෙලි කැබෙලි වශයෙන් ඉරී යන්නාක් මෙෙන් ජිනදාසට දැනේ. අත්පා වෙන් වෙයි. ඒවා තමාට අයිතිනැති දේ මෙෙන් නොහොට දැනී. අත්පා අතගා ඒවා නොකැඩී නොබිදී ඇතැයි මහත්තායාසයකින් මෙෙන් තහවුරු කරගනි. ඇතුළතත් පිටත් අඩුපාඩුවක් නැතිව ඇති බව තමාටම විශ්වාසකරවීමට මෙන් එවැනි අවස්ථාවල ජිනදාස කරන්නේ සත්තුෝද්‍යානයේ කූඩුවක සිරකර සිටින කොටික් මෙෙන් කාමරයේ එහා මෙහායාමයි. දැම් පාටකයට හොඳට පැහැදිලී දැ අවකතාවේ මේ අවස්ථාවන විට ජිනදාස ප්‍රකෘති තරුණෙක් නොවන බව. ජිනදාස මෙබඳු මානසික ව්‍යාකුලතාවකෙන් මඩනාලද කෙනෙක් බවට පත්වන්නේ යයි මෙහෙම තරුණයකුකගේ ජීවිතය මොනතරම් භයානකද. එක පැත්තකින් ජිනදාස ජීවත්ත මේ ආශාවෙන් මඩනා ලද්දෙ අනෙක් පැත්තෙන් ජීවිතයේ සුපුෂ්පිත කර ගැනීමට ආත්ම විශ්වාසයක් නැත්තේ. මනුෂ්‍ය ජීවිතයක මොනතරම් කේදවාචකයත්ත. එක් තරා පැත්තකින් මෙනව කතාව කියවන පාඨකයාට ලැබෙනේකාද්දකීමක් තමයි. දරුවෙක් මෙලවට බී කලාට පස්සෙෙන් මව ඒ දරුවා රැක බලාගන්න ටඕනෙ ලෙඩදුක්වොලින් නාරක්ෂා කරගන්න ටෝනෙ. ඕ පෝෂණය කරන්න ටෝනෙ ඕට හොඳනරක කියල දෙන්න තත් ඕනෙ. හැබැයි උ වයසෙන් වැඩෙනකොට ඒ දරුව තමන්ගේ දරුව කියලා බදාගෙන තුරුල් කරගෙනඉන්නට හොඳනෑ. ඔහුටත් ජීවිතයේ හැඟීම් දැනීම් ස්වවාභාවිකව ඇතිවෙන ආකාරයතේ රුම්මාර්ගෙන ජීවිතයේ සුපුෂ්පිත කර ගැනීමේ අදදකීම් ලබන්න ටොහුටත් හැකියාවක් ලැබෙන්න්නට ඕන. සමහර කෙනෙකුට හිතෙන්නට පුළුවන් එබඳු නිදහසක් තුල දරුවෙක් නොමනා චරිතයක් ඇත්තෙකු බවට පත්වෙයිද. ඇත්ත වශයෙන්ම දරුවෙකුගේ ජීවිතය විපරීත වෙන්නේ අධික්ක දැඩි පාලනය තුළ විනා නිදහස තුළ නෙමේ කියන එක සම්බන්ධ විවිධ විද්වතුන් පෙන්වාදීලා තියෙනවා. අපේ මනස දැඩි රැහනකින් වෙළුවට පස්සේ අපි නිහඬවයින්නවා. අපේ හැඟීම් විකසිතවෙන්නේ නෑ. හැබැයි අපිට දරාගන්නට බැරිවිදියට අපේ ආවේගයන් උත්සන්න වෙනකොට අර රැහැන් පටවල් පුපුරා යනවා. එතකොටා අපිට ජීවිතය තේරුම් ගැනීමට කාලයක් තියෙනවාද ඉඩක්තියෙනවාද අවසරයක් තියෙනවන්. දැම් මේ නවකතාවෙන් සිරිගුණසිංහ ඉතාම සංකීන්න ජීවන යථාර්ථයක් නිරූපනය කලා කියලා අපට ඳහන් කරන්නට පුළුවන්. මේ තව එක තැනක ඇතිවන සංකීර්ණ තත්ත්වයක්. විශගෝර සර්පයන්ගෙන් පිරුණු ගුහාාවකෑය හෝට සිතුනු අතීතයේ දොරපලු දෙක වසන්නාක් මෙෙන් ජිනදාස ඇස් දෙක වසාගත්තේ අතීතය අමතක කිරීමට වුවත් එයින් සිදූයේ තව තවත් පැහැදිලුව පෙනෙන්නටවීමයි. අවතාර වැනි කළුපාට රූපෝලින් බේරීයාමා පහසුවයට ඔවුන්ගේ අත් පමණට වඩා දිගය හීනෙන් දිවිය නො හැක. දිවීමට කොපමනවෙරගත්තාත් දුවන්න දුවන්නේ තැනමයි. පය තව තවත් භරවෙයි. ඒත් ඇයි දුවන්නේ. මොකකින් ගැලවෙන්න දුතුුවන්නේ. කනස්සල්ුවන් හේතුවක් නැතැයි ජිනදාස තමාටම කියා ගත්තේ නිසාය. මොකද්ද මම කරපුූ ලවුව මේ අදහස ජිනදාසගේ හිතේ තදින් මුල් බැසගත්තක. මොකක්ද මම කරපු අපරාදි. මං කිසි කෙනෙක් මැරුව ෙනනහැ. කිසි කෙනෙකුට බොරුවක් වංචාවක් කලේ නෑ. එනම් මොකෝ බය! කාටද බය. අම්මට බය නැහැ. මේකනිකම් බොරුවක් නැත්ත තමයි. මම කරන්නේ අපරාධයක්, අවතාරවැනි කලු පැහැති රූප නැවතත් පෙනෙන් නැටවිය. තමා කරන්නේ අපරාධයක් පමණක් නො විශාල පාපයක් යයි ජිනදාසට නිතරම සිතෙයි. එහෙත්තඒ කුමක් දැයි. ට සිතාගත නොහැක් දැංකල්පනා කළ බලන්න ටෝනෑ මේ තරුණයකුටට අත්වන සෝචනීය ඉරණම ඒ මොන්න තරම් කේ දෙයක්ද ඉගනීමේ දක්ෂ තරුණේ ජිනදාස නොමනා වැඩකරපු කෙනෙක් නෙමේ අපරාධකරපු කෙනෙක් නෙමේ ඒත් ජිනදාසගේ ජීවිතේ එහෙම් පිටිම්ම විපරීත වෙච්ච ව්‍යාකූල ජීවිතයක් බවට පත් වෙනවා ඔගේ ජීවිතය හමා අතින්ම අසාර්ථක විච්ච ජීවිතයක් බෞට පත්වෙනෝ නැවත කොළබට පැමිණි පසු ජිනදාසර්සිතුනේ තමාගේ ජීවිතය අවසානවී ගොස්ය කියාය දැන් මගේ ජීවිතෙන් පලක් නැහැ මට දැන් ජීවිතයක් නෑ හැම කෙනෙක්ම තමාත් හැර තනිකරතැයි හෝට සිතුනිි තමාගේ මිතුරන්ගෙන් කිසිවක් තමා කිසි කලෙක බලාපොරොත්තු නොවුනු බව සැබෑය එනිසවු් තමාත් හැරියාට කමක් නැත. ඔහු හුදෙ කලා වෙලා තනිවෙලා අසරන වෙලා. ඇත්තටම ජිනදාසට මෙහෙම ඉරණමක් අත්වෙන්නට හේතුවමකක්ද. හේතුව තමයි කුඩාකාලේ ඉඳලා තරුණවියට පත්වෙන කල් ඔහුගේ මනස සාම්ප්‍රදායක සදාචාරාත්මක බන්ධනවල හිරගතවීම. කිසිසේත්ම ජිනදාසගේ මවට අවශ්‍යවන්නේ නැහැ ජිනදාසටඒ විදියේ ඉරණමක් අත්පත් කරදෙන්ට. ඇ දරුවාට තින සීමිත ආදරය නිසා දරුවා සීමිත ලෙංගතු කරමකින් රැකගත්තා. ජිනදාසයේ මවගේ රැකවරණේ ගොදුරක් බවට පත් වනා. එත් එක්තර අවස්ථාවකදී මවගෙන් දුරස්ථව ඕට ස්වාධීනෝ වැඩෙන්නට ඉඩ ප්‍රස්ථාවක් ලැබෙනවා. එක අනිවාර්යද දෙයක්. ඒ අවස්ථාවේ දී ඔහු ලබන්නේ දිනෙන්දින්න තමන්ගේ හිත වෙහෙසට පත් කරනත්දැකින්. නවකතා අවසානයේදී පාඨකයාට දැනෙනවා මේ ජිනදාස එක් තරා බීතියකින් මඩනාලද දෙෙක් බව ඔගේ පිටි පස්සෙ මහා හෙවනැල්ලක්කේෙනො. කාගෙද මේ හෙවනැල් අම්මගේ හෙවනැල්. ඇත්තටම මේ හෙවනැල්ලේ බීතිකාවෙන් ජිනදාස ව්‍යාධියකට ලක්වෙච්ච කෙනෙ. කිසිම මවක් කැමති නැහැ තමන්ග දරුවෙකුට ඒ විදිිය ඉරණමක් අත්වෙනුවට. එහමනම් අපි තේරුම්ගන්නට ඕනෑ හොඳ සාහිත්‍ය කෘතියකින් අපේ ජීවන දැක්ම තිවුණු කරන ආකාරයේ විවිධමානයන්. මවක් තරුණයක් කොහොමද තමන්ගේ කුසින් ඉපදන දරුවෙකුගේ ජීවිතය නිදහසේ විකසිතවෙන්නට ඉඩ දෙන්නේ. දරයුකුට ආදරේ කරන්නට ඕන දරයුකුට නිදහසේ වැඩෙන්න්නට ලෝකයේ තේරුම්ගන්නටත් ඉඩ දෙන්නට ඕනෙ. සාහිත්‍යයෙන් ජීවිතය කියවීම කියන කරුණේදී ඉතාම සංකීර්ණ ජීවන අදදැකේම් පාඨකයකුට අත්කරගන්නට පුළුවම් බව මම නිතර නිතර කියන්නේ එනිසයි. නීහිරපතා. මීරපතා ආදරේ ලබාලු ලබන සතියත් ප්‍රහස්පතින්දා රාත්‍රී හතයිතිහට අපි ජීවිතය කියරීමට හමුවමු අධීක්ෂණය ඉන්දික චයරත්න නිෂ්පාදනය සුමනා අවේසිහ නනටටන පෙම්රලවැැල ඉවුරු බදන මිහිතලයට සුවය දැනන උකුලු තලය බඳුනලැවෙන ගලන ගංගකි ජීවිදේ දයයාන